Neth News. ආයුබෝවන් උදැසන 6යි විනාඩි 25යි මාධ්‍ය ආචාර ධර්ම සුරක්කෙමින් ඉදිරිපත් කරන Neth News උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Neth News පැදිරියේ සිට මම මනෝජ් උදටියවල ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ත සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල Neth News සිරස්තල අදත් ලෙඩ වෙන රාජ්‍ය සේවකයන්ගෙන් මහ බහණ්ඩාගාර ලේකම්ට උත්තර දරුවන් අද පාසල් එවන්නද එපාද ඒ සම්බන්ධයෙන් තීන්දුව ගන්න ඕනේ දෙමව්පියෝ සමස්ත ගුරුවරු විදුහල්පතිරු අසනීප නිවාඩු වාර්තා කරලා පාසලට නොපැමිණෙන තීරණයක් කරන් තියෙනවා වර්ජනයෙන් තැපැල් බහන්ද ලක්ෂ 10ක් සිර වෙයි අතුරුගිරියේ වෙඩි තැබීම මාස 3කට පෙර සැලසුම් කර ඇති බවට අනාවරණයක් ටැටු ආයතනයේ හිමිකරුත් අත්අඩංගුවට පොහොට්ටුව රනිල්ට සහාය දීම තමන්ට තර්ජනයක් නොවන බව සජබය කියයි Neth News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් Neth News Neth News වෘත්තීය සමිති 200කට ආසන්න සංඛ්‍යාවක සමාජිකයින් අද දිනේ ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා ඔවුන් ඊයේ දිනේ එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීම හේතුවෙන් දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතනවලින් මහජන සේවාවන් සිදු වූයේ නැහැ. මේ හේතුවෙන් දුරබැහැර ප්‍රදේශවල සිට රාජකාරීට කර ගැනීමට කොළඹ රාජ්‍ය ආයතනවලට පැමිණි ජනතාවට යලිත් සිය ගම්බිම් බලා යාමට සිදු වූයේ සිය අවශ්‍යතා ඉටු නොවූ පසුබිමක් තුලයි. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය කරමුතුව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන්නේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට රුපියල් 25,000ක් දක්වා වැඩි කළ දීමනාව සෙසු රාජ්‍ය සේවකයන්ටද ලබා දෙන ලෙස බල කරමින් මේ අතර ගුරු විදුහල්පතිවරුන්ට අද දිනේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා ගුරු සංගමේ ලේකම් ජෝෂප් ස්ටාලින් අද දවසේ රාජ්‍ය සේවකයෝ ඊය ආරම්භ කරපු වැඩවර්ජනයට ගුරුවරු විදුහල්පතිවරු ක්‍රියාත්මක වෙන දවස අපි මේ වැඩවර්ජනයට සම්බන්ධ වෙන්නේ අසනීප නිවාඩු වාර්තා කරමින් විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඒ වගේම දෙමව්පියන්ගේ අධ්‍යාපන බර අඩු කිරීම ඒ වගේම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ආයතන ගැටළු විසඳීම වගේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව දිගින් දිගටම ගුරුවරුන්ගේ ඉල්ලීම් නොසලකා ඒ මර්ධනය කිරීමට කටයුතු කරමින් ගමන් කිරීම ඒකට විරෝධය පළ කිරීම සඳහා තමයි මේ අද අපි මේ ක්‍රියාමාර්ගය ගන්නෙ අපි ඉතා පැහැදිලිවම ආණ්ඩුවට කියනවා අපි මේ ක්‍රියාවලිය තුළ ශක්තිමත් ඔබට පෙන්වන පණිවිඩය තේරුම් ගන්න ඕනේ කියන කාරණාව අද දිනේ ගුරුවරුන් රාජකාරී සඳහා යොමු වන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවලට පමණක් බවද ඔහු කියා සිටියා අද දවසේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වෙනවා අපි දරුවෝ ගැන අද දවසේ ඒ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාවලිය කරන්න ගුරු විද්‍යාලයේ සඳහන්ට අපි තීරණයක් කරන්න ඒක දෙමව්පියෝ වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ඉදලාගත් ක්‍රියාමාර්ගයක් මොකද පාලකයන්ට අවශ්‍යයි මේ දෙමව්පියෝ සහ ගුරු සංගම් අතර දෙදීම මතන් අපි ඒකට සූදානම්ක් නැහැ අද දිනේ තුර ළමයින් පාසල් ඇවිල්ලා වැඩක් නැද්ද පිට ඒ සම්බන්ධයෙන් තීන්දුව ගන්න ඕනේ දෙමව්පියෝ අපි අරන් තියෙන තීන්දුව තමයි ගුරුවරු සමස්ත පාසල්වල සමස්ත ගුරුවරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කෙසේ වෙසත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කළේ අද දිනේ සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි රාජ්‍ය සේවකයන් රුපියල් 25,000ක් දක්වා දීමනාවක් වැඩි කරන ලෙසට ඉල්ලීම් කළද මෙම වසරේදී වැටුප් වැඩි කිරීමක් ලබා දීමේ හැකියාවක් නොමැති බව මහ බහණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවා ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දමන්නේ නම් වැට් බද්ද ඉහළ නැංවීමට සිදුවන බවයි. ඒ අනුව දැනට පනවා තිබෙන 18%ක් වන වැට් බද්ද 20%ත් 21%ත් අතර අගයකට ඉහළ දැමීමට සිදුවනවා. එහෙත් මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් ඉටු කිරීමට රජයට හැකියාවක් නොමැති බවද මහ භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවා. ඒ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ප්‍රධාන වශයෙන් කරන්න වෙන හැම ආදායම ගන්න බදු වැඩි කරන්න වෙනවා. ඒකට එහෙමනම් අපි ගත්තොත් වැට් එක වැඩි කරොත් සාමාන්යයෙන් බිලියන 80ක 85ක් අතර වගේ තමයි එන්නේ. ඒතකොට 140ක් ඒ කියන්නේ 10,000 ගානේ දෙන්න ඒ කියන්නේ 0.2කින් අතර වගේ වැට් එක වැඩි කරන්න වෙනවා. ඊට වඩා වැඩි වුණොත් එම්ප වගේ ගන්නට වැට් එක 102-104 වගේ වැඩි කරන්න වෙනවා. ඉතින් ඒක මම නම් දකින්නේ මේ වෙලාවේ හරි අමාරුයි. මොකද දැන්ටත් වැට් එක තියෙන හැරි 0.18 කියන්නේ පරිමට්ටම වගේ තියෙන්නේ. එහෙම බලනකොට ටිකක් අමාරුයි මේ ක්‍රියාත්මක කරන්න.
ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම් කරු චන්දන සූර්යාරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ වැට් බද්ද ඉහළ දැමීමකින් තොරව රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට ආණ්ඩුවට හැකියාවක් ඇති බවයි. ආණ්ඩුවට කියන්නේ එහෙම නෙමෙයි මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ දැනටත් මුදල් ටික එකතු කරගෙන ඒවා නාස්තිකාර වියදම් විදියට දාන කරනවා. අපි දන්නවා කිසිදු පදනමක් නැතුව ආණ්ඩුව දේශපාලන අරමුණු වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරගෙන ජනතාවට හාල් බෙදනවා කප්පම් විදියට. ඒ වගේම ජනාධිපතිවරයා වෙන වෙන අමාත්‍යංශවල තියෙන වයශීර්ෂ අරගෙන තමගේ මැතිවරණ ව්‍යාපෘති වලට යොදවමින් තිනවා. ඒ වගේම මේ අනවශ්‍ය ජනාධිපතිගේ කතාව අහන්න කියලා රට පුරා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා පෝෂල් ගහනවා. මේ වගේ නාස්තිකාර වියදම් කරන ආණ්ඩුව අවදුරටත් ජනතාවට කියනවා බදු ගහන්න එනවා මේවා දෙන්න කියලා. ඒක අපි ආණ්ඩුවට කියන්නේ ඒ කතා අදාළ නැහැ. ඕගොල්ලෝ නාස්ති කරන වියදම් නවත්තන්න. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වෝ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය එකමුතුවේ කැඳවුම් කරු චන්දන සූර්යාරච්චි. දැනටම විදුලි බල මණ්ඩලයේ ලාභ ලබනවා, පෙර සංස්ථාව ලාභ ලබනවා, ඒ සියල්ල දැන් නැටිවරණය වෙනුවෙන් පොදි ගහන ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ඉල්ලීම ඉටු කරන්නේ නැතුව වැඩ කරන ජනතාවයි අතරේ බෙදීම ගැටුම හදන්න මෙවැනි කතා ඒගොල්ලෝ හැමදාම කියනවා. ඒක අපි කියන්නේ ඕගොල්ලෝ පටිසද්ද කරගන්න, ඕගොල්ලොන්ගේ වේදන් අඩු කරගන්න, ඒ වේදන් මේ රටේ වැඩ කරන ජනතාව රාජ්‍ය සේවයේ පවත්තන් යන වැඩ කරන ජනතාවට ලබා දෙන්න පියවර ගන්න. එහෙම නැතුව ඕගොල්ලොන්ගේ කතා අපිට සමාදාල නැහැ. මේ රටේ ජනතාවට බදු ගහන්න අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුව දැන් බදු උපරිම ගහලා තියෙන්නේ. ඒ බදු වලින් දැන් ආණ්ඩු හොයාගෙන තිනවා. ඒකෙන් කොටසක් රාජ්‍ය සේවයේ වැටුප් ලබන අයට තවදුරටත් මේ කාර්යයන් පවත්වා ගන්න බැරි නිසා ඒ අදාළ සාධාරණ දීමනාව ගෙවන්න කියන එක පමණයි මේ ක්‍රියාමාර්ගවල ඉඳලන්නේ. මේ අතර තැපැල් සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනේද ක්‍රියාත්මකයි. ඒකබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම් කරු චින්තක බණ්ඩාර පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් තැපැල් භාණ්ඩ ලක්ෂ 10ක් පමණ ඊයේ දිනේ ගොඩ ගැසී ඇති බවයි. මේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිවයින පුරා තැපැල් කාර්යාලවල පෙරේදා මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වුණා. ඊයේ දවසේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වුණා. දිවයිනේ තැපැල් සහ උපතැපැල් කාර්යාලවලින් 90%කට වැඩි ප්‍රමාණයක් ඊයේ රාජකාරී ඉෂ්ටක වුණේ නැහැ. ඒ වගේම තැපැල් බෙදීම සහ තැපැල් ප්‍රවාහනය මුළුමනින්ම ඇනහිටලා තිබුණේ. කෙසේ වෙතත් අරගලයේ සම්බන්ධයෙන් මේ දක්වා අපි බලාපොරොත්තු වන අදහස් හොමාරු කර ගැනීමක් හෝ විසඳුමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තොරතුරක් නැහැ. කෙසේ වෙතත් අපි අද මධ්‍යම රාත්‍රී 12ට මේ අරගලයේ අවසන් කරනවා. ඊන අනතුරුව එළඹෙන තත්වයන් පිළිබඳ සමාලෝචනයක් කරලා අපි ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා දිවයින පුරා ලක්ෂ 10ක් පමණ තැපැල් භාරණ ගොඩ ගැසී ඇති කියලා. ඩුබයිහිදී 2019 වසරේදී පාතාල කල්ලි නායකයෙක් වූ මාකදුරේ මදෝෂ් කංජපාණ ඉම්රාන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියට ක්ලබ් වසන්තද සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මාකදුරේ මදෝෂ් සතු රුපියල් කෝටි 100ක මුදලක්ද ක්ලබ් වසන්ත බහරේ තිබූ බවටයි වාර්තා වුණේ. එම මුදල් තමන්ට ලබා දෙන ලෙසට කංජපාණ ඉම්රාන් විසින් ක්ලබ් වසන්තට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවටද වාර්තා වනවා. කෙසේ වෙතත් ක්ලබ් වසන්ත විසින් එම මුදල් ලබා දී නැහැ. ඒ අනුව මීට මාස කිහිපයකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට සැලසුම් සකස් කළද එය ව්‍යර්ථ වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ ක්ලබ් වසන්ත අතුරුගිරියේදී වෙඩිතබා ඝාතනය කිරීම මාස 3ක කාලයක සිට සැලසුම් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. අදාළ ටැටු ආයතනයේ හිමිකරුද මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපිටියේ ප්‍රදේශයේ පදිංචි ඔහුට ටැටූ ගැසීම සඳහා හැකියාවක් තිබුණද ඒ සඳහා ආයතනයක් පවත්වාගෙන යාමට මුදල් නොතිබූ බවයි වාර්තා වුණේ. ඒ අනුව බලපිටියේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මිතුරකු හරහා විදේශගත පුද්ගලයෙකු සමග සම්බන්ධතා පවත්වා තිබෙනවා. එහිදී විදේශගත පුද්ගලයා ටැටූ ආයතනයක් ආරම්භ කිරීමට මුදල් ලබා දීමටද එකඟතාව පළ කර ඇති අතර ඒ සඳහා ඔහු විසින් මුදල් ලබා දී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. අදාළ ටැටු ආයතනය විවෘත කිරීම සඳහා උත්සවයක් සංවිධාන කරන ලෙසත් ඊට ක්ලබ් වසන්ත ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගන්නා ලෙසත් විදේශගත පුද්ගලයා විසින් ටැටු ආයතනයේ හිමිකරුට දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි ඔහු විසින් සමාජ මාධ්‍ය හරහා ක්ලබ් වසන්තට එම විවෘත කිරීමේ අවස්ථාවට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇත්තේ. එම ආරාධනාව පිළිගත් ක්ලබ් වසන්ත ඔහුගේ බිරිඳ මෙන්ම ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු පිරිසක් ඊයේ දිනේ පැමිණ තිබෙනවා. එහිදී මෝටරතේකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තත්පර 17ක් ඇතුළත අදාළ පිරිසට වෙඩි තබා පලා ගොස් තිබුණා. එම වෙඩි තැබීම හමුවේ ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ කේ සුජීවා ඇතුළු තවත්
සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. කේ සුජීවා සහ තවත් පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. වෙඩි ප්‍රහාරයට ලක් වූ කේ සුජීවාගේ එක් පාදයකට දැඩි හානි සිදුව තිබෙනවා. ඇය ශල්‍ය කර්මයකටද යොමු කළ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. ක්ලබ් වසන්තගේ බිරිඳ සහ තවත් කාන්තාවක් ඇතුළත් කෙරුණේ හෝමාගම මූලික රෝහලටයි. ක්ලබ් වසන්තගේ බිරිඳ ඊයේ රාත්‍රියේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර බුලත් සිංහල අයගම දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී වෑන් රථයක් සොයාගෙන තිබෙනවා. ඒ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුවයි. අතුරුගිරියේ වෙඩි තැබීමට පැමිණි වෙඩිකරුවන් වෙඩි තැබීම සිදු කර පළමුව මෝටර රථයකින් පලා ගොස් තිබුණා. එය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ අතහැර දමා වෑන් රථයකින් පලා ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ. බුලත් සිංහල ප්‍රදේශයේ තිබී එලෙස සොයාගෙන ඇත්තේ වෙඩිකරුවන් පලා ගිය වෑන් රථය බවට පොලිසිය සැක කරන බවද වාර්තා වනවා. මේ අතර අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සිය ජයග්‍රහණයට බාධාවක් නොවන බව සමගි ජනබලවේගය පවසනවා. රට සහ ජනතාව ගැන සිතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය වීමට පක්ෂයේ සියලු දෙනා එකඟ වූ බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගියදා පැවසුවේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දේශපාලන දිවියට වසර 27ක් සපිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා. අපේ පක්ෂයෙන් තීන්දුවක් කරා මේ රට බේරා ගැනීමට හැකියාවල් තියෙන්නේ ඒ අවස්ථාවේ හැටියට ඔබතුමාටයි කියලා අන්නේ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා. අද දක්වා ඒ සහයෝගය ඉදිරියට දක්වනවායි කියන එක අපි කියනවා. ඒ කරන්නේ රට වෙනුවෙනුත් හා මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක. ඒ රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් අපි පක්ෂයක් ඇටියට ඔබතුමාට සියලු ශක්තිය අපි සියලු දෙනාම ලබා දෙනවායි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තීරණය කිරීම ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයට තර්ජනයක් නොවන බවයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. ප්‍රකාශයට ලක්වීමක් වෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පොහොට්ටුවේ සහායත් ලබා දෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. මේක අදහස මොකද්ද? අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. පොහොට්ටුව කියන්නේ අද ප්‍රතික්ෂේප කරපු කාණ්ඩයමක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකේ. අඩුතරමේ තමයි පාර්ලිමේන්තුවටවත් එන්න බැරි වුණා. මේ දෙගොල්ල එක වුණා කියලා අපිට විශේෂ ප්‍රශ්නිකුත් නැහැ, විශේෂ බලපෑමකුත් නැහැ, අපිට තර්ජනයකුත් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනෝ මං සමගි ජනබලවේගයේ පිරිසක් හම්බෙලා ආවේ ඒ අයගේ රැස්වීමට යන එකත් මට ගැටලුවක් නැහැ කියලා. නෑ, ඒ සමගි ජනබලවේගයේ පිරිස රනිල් මහත්තයා රම්බෙනිගේ ජනාධිපතිවරයාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එයාට උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකෝ කවුරුවත් කැමති නැහැ. පරදින තැනකට ගිහිල්ලා තමන්ගේ දේශපාලන ඉවර කරගන්න. රහසේ මොකක් හරි හමුවීමක් තියෙනවද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු? ඕක දැන් අවුරුදු දෙකක් තිස්සේ කියනවානේ සමගි ජනබලවේගයේ මෙච්චරනවා කියලා. ඉතින් එහෙම හමුවීමක් සම්බන්ධව අපිට ආරංචියකුත් නැහැ, මන්ත්‍රීවරුන්ට එහෙම හම්බෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. තුමාගෙන් ගැලවිලා තුමාගෙන් වින් වෙලා අබුවය නැවත තුමා ළඟට යන්න අදහස් කරන්නේ. ඔබතුමා පක්ෂයේ මහලේකම්වරිය විදිහට සහතිකයක් දෙන්න පුළුවන්ද? සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරේ ජනාධිපතිවරණය ලං වෙලා හෝ ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවත් එක්ක එකතු වෙන්නේ අනිවාර්යව කල්පනාව තියෙන මොලේ තියෙන අනාගතය ගැන කල්පනා කරන කිසිම මන්ත්‍රීවරයෙක් එතනට එක්ව වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල අතීතයේ පණිවිඩ හුවමාරු කරගත් ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් FM Unlimited History වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. ඒ යුරෝපයේ ඉතිහාසයේ සටන් ක්‍රම, පණිවිඩ යැවීම් ඒ වගේ දේවල් බොහෝ දුරට වාර්තා වෙන්නේ විදුලි සංදේශ මූලධර්ම විශේෂයෙන්ම මාකෝනිගේ සොයා ගැනීම එහෙම කරාට පස්සේ. ඊට කලිනුත් යම් දේවල් තියෙනවා. දැන් අපි සුමේරියන් ශිෂ්ටාචාරය ගත්තොත් එහෙම ඒ සුමේරියන් ශිෂ්ටාචාරයේ රජවරු තවත් රජවරුන්ට පණිවිඩ යවනකොට ඒ මැටි පෝරුවල යම්කිසි මුද්‍රාවක් තබලා යවපු ක්‍රම අපිට හම්බෙනවා. ඉතින් අපි ලංකාව සම්බන්ධ
සම්බන්ධයෙන් ලාංකික ශිෂ්ටාචාරය මෙච්චර දියුණු වෙච්ච එකක්. ඒ වගේ එක මේ වගේ රහස් පණිවිඩ යැවීමේ ක්‍රමයක් බටහිර රටවල් වගේ නොතිබෙන්න හේතුවක් නැහැ කියලා. ඉතින් අපි මේක තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. අපි ඕනෑම දෙයක් කරන්නේ ඒ දේ කිරීමට බලපාන හේතුව නිර්මාණය වුණාට පස්සේ. අපි දන්නවා අපේ රට එහෙම ගුවාක් යුරෝපයේ රටවල් එක්ක සංසන්දනය කරනකොට හැම වෙලාවෙම යුද්ධ සංග්‍රාම වලට පැටලිච්ච රටක් නෙමෙයි. දැන් අපේ ඉතිහාසය ගත්තත් අපි දන්නවා මහා සංග්‍රාමයක් හැටියට තිබුණේ වාර්තා වෙන්නේ ওই දුටුගැමුණු රජතුමාගේ කාලේ තිබිච්ච යුද්ධය සටන, ඒ වගේම පළවෙනි විජයබාහු රජතුමාගේ කාලේ තිබිච්ච සටන. ඒ වගේම තමයි අපේ වංශ කතා වුණත් මහත් අභිරුචියකින් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වෝ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. අපේ රට කුඩා නිසාත් බොහෝ වෙලාවට අපි යුද්ධ කළේ රටේ ඉන්න දේශීය රජු පිටරටෙන් ආපු යම් කිසි බලවේගයක් සමග ගැටුණා මිසක් එහෙම නිරන්තරයෙන්ම අපි රට ඇතුලේ අභ්‍යන්තර යුද්ධ ආරම්භ තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අර ශිෂ්ටාචාරයක් දිනු කරාට අපි පාලං තාක්ෂණයක් වැව් තාක්ෂණයක් ඒවා දිනු පවුණු කළාට අපිට එහෙම ඒ රහස් පණිවිඩ යැවීමේ තාක්ෂණයක් දිනු කරන්න උවමනාවක් තිබිච්ච බවක් අපට පේන්නේ නැහැ. දැන් බොහෝ වෙලාවට දුටුගැමුණු රජතුමාගේ කාලයේදී අපි දන්නවා මහවැලිගඟේ එක පැත්තක දකුණු යුරේ හිටියා දුටුගැමුණු රජතුමාගේ හමුදාව, අනිත් පැත්තේ හිටියා එලාරගේ ඔත්තුකරුවෝ. ඉතින් දැන් මේ වගේ අවස්ථාවක පණිවිඩ පනත් යැවීම කියන එක මේ එතරම් හුඟක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වෙතින කෙටි දුරවල් නිසා එහෙම යවුවත් යවන්න පුළුවන් තල්කොත පුස්කොළ පත්තිරුවක ලියපු සටහනක්. ඒක එහෙම යවන්න පුළුවන් මිනිස්සෙක් අතේම යවන්න පුළුවන් ලංකම තියෙනවා. මොකද අශ්වයෝ හිටපු බවට අපිට සාක්ෂි තියෙනවා. අශ්වයෝ දැන් සේනගුත්තිකලා අස්ස වෙලෙන්දු පර්ෂියාව පැත්තෙන් අශ්වයෝ අපේ රටට ආවයි කියන එක. ඉතින් ඒ වගේ අපිට එහෙම අර යුරෝපයේ තරම් සංඥා ක්‍රම රහස් පණිවිඩ ක්‍රම දියුණු කරන්න එහෙම උවමනාවක් උනේ නැහැ. දැන් අපි ගන්නවා කෝට්ටේ යුගයට එනකොට අපි මේ පක්ෂීන් අත පණිවිඩ යවනවා. සැලලිහිණි සංදේශය, හංස සංදේශය, සංදේශ ලියනවා නේද පරවි සංදේශ, ගිරා සංදේශ. එතකොට සමහර විට අපි දන්නවා මේ පුහුණු කරපු පක්ෂීන් වෙන රටවල් පුහුණු කරපු පක්ෂීන් එහෙම සංදේශ ගෙනියනවායි කියලා. ඩෙල්ෆයිලන් එකට ගියොත් අදටත් තියෙනවා නිසා ඒ යාපනයේ අර්ධ දූපතේ එතනින් ඉඳන් පණිවිඩ යවපු ඒ පරවි කූඩුව නේද? එහෙම තියෙනවානේ. එතකොට ඒ වගේ ක්‍රම තිබුණා. ඉතින් පණිවිඩ යවීම පිළිබඳ තාක්ෂණයේ කෙසේ වෙතත් අපේ සංඥා ක්‍රම පිළිබඳව බොහොම විධිමත් ක්‍රමවේදයක් තිබිච්ච බවට ඇතැම් සාක්ෂි තියෙනවා. Neth FM Unlimited History මෙම සම්පූර්ණ වැඩසටහන Neth FM YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකියි. Neth Foreign News. යුක්‍රේනයේ කිව් අගනුවර ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රහාරවලින් පුද්ගලයන් 170 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ළමා රෝහලකටද හානි සිදුව තිබෙනවා. ප්‍රහාරයත් සමග රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කිහිපයක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ළමා රෝහලේ සිටි දෙදෙනෙකුද මියගිය පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා. Neth News නිමාව. මිලඟ Neth News 10:12ට එතෙක් පැයෙන් පැය Neth Top News of the Hour බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා Neth News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Neth News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.